පුරුතුල මුල් වරට 6% අවි ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියාව කටයුතු කර තිබෙනවා. නවතම වාර්තාවක් මගින් ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ රුසියාවේ නවතම කිංසෝල් හයිපර්සොනික් අවියක් බටහිර යුක්‍රේනයේ නගරයක් වෙත එල්ල කළ බවයි. රුසියාවේ RIA පුවත් සේවය සඳහන් කළේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින්ද ප්‍රහාරය පිළිබඳ තහවුරු කළ බවයි. යුක්‍රේනයේ ඉවානෝ ෆ්‍රැන්ස්විග් නගරයේ පොළව අභ්‍යන්තරයේ පිහිටි නවීනතම මට්ටමේ මිසයිල ගබඩාවකට ප්‍රහාරය එල්ල වූ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ශබ්දයේ වේගයෙන් දසගුණයක් වේගයෙන් පියාසර කළ අවිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මගහැරීමටද සමත් වූ බවයි අනාවරණ කළේ. හයිපර්සොනික් අවිය මගින් නියමිත ඉලක්කය වෙත දැඩි මට්ටමේ හානි සිදු කර පවතින බවයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ. මෙසේ හයිපර්සොනික් අවියක් මගින් ප්‍රහාර එල්ල වූ කලාපය රුමේනියානු දේශ සීමා වාසන්නේ පිහිටා පවතින බවද හෙළි කර තිබුණා. මේ අතර යුක්‍රේනයේ මයිකලයිව් නගරයේ හමුදා මධ්‍යස්ථානයක් වෙතද රුසියාවේ මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කඳවුර තුළ යුක්‍රේන භටයන් 200ක් රැඳී සිටි අතර 90%ක් පමණ මරණයට පත් වී පවතින බවයි BBC වාර්තාවක් මගින් සඳහන් කළේ. කළු මුහුද ආසන්නයේ පිහිටි මරියුපෝල් නගරය වෙතද දින පුරා රුසියානු ප්‍රහාර එල්ල වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ. මේ අතර දකුණු යුක්‍රේනයේ රුසියානු ග්‍රහණයේ පැවති කලාප කිහිපයක් යුක්‍රේන හමුදා විසින් යළි අත්කරගත් බවයි යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය අද සඳහන් කළේ. රුසියානු හමුදාවන් අත්කරගෙන පවතින කලාප වෙත බරපතල මට්ටමේ ප්‍රහාර දියත් කරමින් පවතින බවද එම වාර්තා පැවසුවා. මෙහිදී බරාවේ ඩ්‍රෝන ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර රුසියානු හමුදාවන්ට එරෙහිව භාවිත කරමින් පවතින බවයි යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ. නවතම දර්ශන මගින් මැක්සාර් චන්ද්‍රිකා සමාගම සඳහන් කළේ යුක්‍රේන අගනුවරට උතුරින් රැඳී සිටි රුසියානු හමුදා කිලෝමීටර කිහිපයක් පසුපසට ගමන් කර වීමට යුක්‍රේන හමුදාවන් සමත්ව ඇති බවයි. යුක්‍රේන හමුදා එල්ල කරන අඛණ්ඩ මට්ටමේ ප්‍රහාර සමග මෙම තාවකාලික පසුබැසීම දිස්වන බවද හෙළි කර තිබුණා. මේ වන විට රැඳී සිටින කලාපයන් තුල රුසියානු හමුදා බැමි සහ අගල් ඉදි කරමින් පවතින බවයි මැක්සාර් වාර්තාව පවසන්නේ. ඇන්ටනෝ ගුවන් හමුදා කඳවුර ආසන්න කලාපය තුල මෙම රුසියානු ක්‍රියාකාරීත්වයන් පවතින බවද අනාවරණ කළා. මේ අතර යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මරියුපෝල් නගරය රුසියානු හමුදා විසින් වටලා පවතින බැවින් අසෝ මුහුදට පිවිසීමේ සියලු හැකියා අහිමිව පවතින බවයි. ඉතා ඉක්මනින්ම එම කලාපය මුදා ගන්නා බවද යුක්‍රේනය දැනුම් දී තිබුණා. යුක්‍රේනය තුළ ක්‍රියාත්මක මෙහෙයුම මුල් කර ගනිමින් මොස්කව් නගරය තුළ දෙවැන්ත මට්ටමේ රැලියක් පවත්වා තිබෙනවා. රුසියානු ජනපති විලැද්මීර් පුටින්ගේ නායකත්වයෙන් යුතුව මෙය සංවිධානය කර පැවති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. මෙහිදී යුක්‍රේන යුද්ධයේ ජයග්‍රහණ සහ බටහිර අභියෝගයන් සම්බන්ධයෙන් රුසියානු ජනපති අදහස් දක්වා තිබුණා. ජාතික ආරක්ෂාවට රුසියාව මුල් තැන ලබා දෙන බැවින් සියලුම තර්ජන වනසා දැමීමට කටයුතු කරන බවයි රුසියානු ජනපති අවධාරණය කළේ. මේ අතර යුක්‍රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි විසින් සාමය සඳහා හදිසි මට්ටමේ සාකච්ඡාවල අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් මගින් යුක්‍රේන ජනපති සඳහන් කළේ සාකච්ඡා සඳහා පමාවන සෑම මොහොතක් තුළම දෙපාර්ශවයටම වන්දි ගෙවීමට සිදුවන බවයි. මෙය රුසියාවේ පරම්පරා කිහිපයක් අර්බුදයකට ලක් වීමට ඍජු මට්ටමින් බලපෑමට ඉඩක් පවතින බවයි වොලොදිමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ. සාමය සඳහා යුක්‍රේනය කැපවී සිටියද රටේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන බවයි වොලොදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍යයේ බුද්ධ්‍යාංශ වාර්තාවක් මගින් පෙන්වා දී තිබුණේ සටන් අඛණ්ඩව වර්ධනය වීම සමග දියුණු මට්ටමේ අවි ප්‍රහාර සඳහා යෙදවීමට රුසියාව සැලසුම් කරන බවයි. මෙවන් තත්ත්වයන් බරපතල මට්ටමේ ප්‍රතිවිපාක මතු කරනු ඇතැයිද බ්‍රිතාන්‍ය වාර්තා පවසනවා. මේ අතර නේටෝ සංවිධානයේ යුද අභ්‍යාසයක් අතර තුර අමෙරිකානු යානයක් කඩා වැටී සෙබළුන් සිව් දෙනෙකු මිය ගොස් තිබුණා. නෝර්වේ රාජ්‍ය තුලදී මෙම අනතුර වාර්තා වූ බවයි නේටෝ සංවිධානය තහවුරු කළේ. යුක්‍රේනය වෙත අඛණ්ඩව ක්‍රියාත්මක බටහිර සැපයුම් පිළිබඳ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝව්ද අනතුරු අඟවා තිබුණා. විශේෂ ප්‍රකාශයක් මගින් රුසියානු විදේශ ඇමති සඳහන් කළේ මෙම ආයුධ සපයන පාර්ශ්වයන්ගේ තරාතිරම පිළිබඳ සලකා නොලබන බව.
බවයි. මතුවන තත්වයක අවදානම බටහිර රාජ්‍යයන් විසින් සම්පූර්ණයෙන් බාරගත යුතුව පවතින බවයි ඔහු සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.